ආයුබෝවන් ඔයාලා පිළිගන්නවා O level maths class අපේ වීඩියෝ පාඩම් මාලාවට අද පුතේ අපි කතා කරමු තුන්වන වාරයේ තුන්වන පාඩම පාඩමේ නම මොකද්ද න්‍යාස නේද මොකද්ද ඇත්තටම න්‍යාසයක් කියන්නේ වැඩි දෙයක් නෙමේ පුතේ ඔයා හිතන්න අපි වගුවක් ගන්නවා වගුවක් කියන්නේ මොකද්ද වගුවකට මොනවාද ඇතුළත් වෙලා තියෙන්නේ වගුවක පුතේ පේලි තියෙනවා තීරු තියෙනවා නේද එතකොට හිතන්න මම මේ පොතේම උදාහරණයක් ගත්ත ඔයාලට පැහැදිලි කරන්න නේද මේ ගණිතය සහ විද්‍යාව යන විෂයන් දෙකට ශිෂ්‍යයන් තුන්දෙනෙක් විමල් ෆාරුක් රාදා ලබාගත් ලකුණු මං වගුගත කරලා තියෙනවා එතකොට බලන්න මේ විමල් ගණිතයට 75යි ෆාරුක් 72යි රාදා 63යි විද්‍යාව 66යි 70යි 81යි ආදී වශයෙන් එතකොට පුතේ මම මේ වගුවම සඳහන් කරනවා මේ වරහණක් ඇතුළ මෙන්න මේ ආකාරයට හරිද බලන්න මං කොහොමද සටහන් කරන්නේ ඔයාලට පේනවා මෙතෙන්දී මේ තියෙන ලකුණු නේද 75 72 63 කියන්නේ ලකුණු එහෙනම් මම මේ මට මේක සටහන් කරන්න පුළුවන් පුතේ ආකාර දෙකකට පළවෙනි ආකාරය තමයි මේ ලකුණු පේළිය 75 72 63 බලන්න මං ඒ විදිහටම මෙතන මාක් කරලා තියෙනවා 75 72 63 ඊගාවට විද්‍යාවට ලකුණු 66 70 81 66 70 81 ඒ විදිහට මම මෙතන මාක් කරලා තියෙනවා ඒ විදිහට මම මෙතන මාක් කරලා තියෙනවා එහෙනම් පුතේ මට මෙන්න මේ වගුව මේ ආකාරයෙන් සටහන් කරන්නට පුළුවන් හොඳයි මම මේ වගුව මේ ආකාරයට සටහන් කරපුවාම බලන්න මේ වගුවක න්‍යාසයක තියෙනවා ප්‍රධාන වශයෙන්ම ඇතුළේ තියෙන ඒවට අපි කියනවා අර කුලකවල වගේ තමයි අවයව මොකද්ද කියන්නේ අවයව හරි එහෙමනම් අපිට පුතේ අපි දන්නවා මේ පැත්තට තියෙන ඒවට අපි මොකද්ද කියන්නේ තීරු මේ පැත්තට කියන ඒවට කියන්නේ තීරු මේ පැත්තට තියෙන ඒවට කියන්නේ පේලි ඔයාලා පන්ති වාඩිලා ඉන්නේ පේලි වල නේද පළවන පේලිය දෙවන පේලිය තුන්වන පේලිය ආදි වශයෙන් අපි මේ තිරස්ස තියෙන ඒවට කියන්නේ පේලිය කියලා නේද සිරස්ව තියෙන ඒවට කියන්නේ තීරු කියලා හොඳයි එහෙමනම් මේ න්‍යාසයේදී පේලි වලින් අපි දක්වලා තියෙන්නේ මොනවද මේ 75 66 කාගේ ලකුණුද 75 66 විමල්ගේ ලකුණු එහෙනම් ඔයාලට පේනවා මෙන්න මේ න්‍යාසයේදී පේලි වලින් අපි දක්වලා තියෙන්නේ ශිෂ්‍යයන් නේ 75 66 කියන්නේ විමල් 72 70 කියන්නේ ෆාරුක් 63 81 කියන්නේ රාදා එහෙනම් මේ න්‍යාසයේදී පේලි වලින් ශිෂ්‍යයන් එතකොට තීරු වලින් මේ 75 72 63 කියන්නේ මොනවද ඇත්තටම ලකුණු නේද එම් තීරු වලින් දක්වලා තියෙන්නේ විෂයන් නේ විෂයන් තමයි දක්වලා තියෙන්නේ ගණිතය සහ විද්‍යාව තීරු වලින් මේ පැත්තේ තියෙන්නේ ගණිතය මේ පැත්තේ තියෙන්නේ විද්‍යාව හරි හොඳයි මට පුතේ මේ න්‍යාසයම තවත් ආකාරයකට දක්වන්න පුළුවන් මොකද අනිත් ආකාරය මම මේ න්‍යාසය දක්වනවා මේ බලන්න මම මෙතන දැන් මේ පැත්තේ තියෙන පේලි කිව්වා මේ පැත්තේ තියෙන්නේ තීරු කිව්වා දැන් මේ පේලි 75 72 63 එහෙනම් මම මෙතන පේලිලින් දක්වලා තියෙන්නේ මොකද්ද පුතේ විෂයන් නේද එහෙනම් තීරු මේ පැත්තට 75 66 විමල් තීරු කියන්නේ එහෙනම් ශිෂ්‍යයන් එහෙනම් අපිට පේනවා නේද අපිට වගුවක් මේ වගේ වරහණක් ඇතුළකට ගන්න පුළුවන් පේලි සහ තීරු ආශ්‍රයෙන් නේ ගත්තාම අපි මේ ආකාර දෙකකින් දක්වන්න පුළුවන් අපි මෙහෙම දක්වන එකට කියනවා මොකද්ද කියන්නේ න්‍යාසයක් කියලා හොඳයි ඊගාවට පුතේ අපි බලමු අපි දැන් එහෙනම් න්‍යාසයක් ගැන කතා කරා අපි දැන් බලමු එහෙනම් අපි දැන් කතා කරා න්‍යාසයක පේලි තියෙනවා තීරු තියෙනවා අපි න්‍යාසයක් හඳුන්වන්නේ කොහොමද අපි න්‍යාසයක් අපි කොහොමද වර්ග කරන්නේ මේක දැන් අපි දන්නවා අපිට ළමෙක් ගත්තාම නමක් තියෙනවා නේද රාදා නිමල් කමල් කියලා න්‍යාසයක් ගත්තාම අපි පුතේ අපි න්‍යාසයක් ගැන කතා කරනකොට අපි මේ න්‍යාසයට කියනවා අපි අපි කොහොමද න්‍යාසයක් කියන්නේ අපි න්‍යාසයට කියනවා ඝනයක් කියලා එකක් තියනවා කියලා අපි ඝනය කොහොමද හොයාගන්නේ අපි පුතේ න්‍යාසයක ඝනය අර්ථ දක්වන්නේ පේලි වැඩි කිරීම තීරු පේලි ගණන වැඩි කිරීම තීරු ගණන කියන එකෙන් දැන් බලන්න මේ න්‍යාසය ගත්තාම පේලි කීයක් තියනවද පේලි තියෙන මේ පැත්තට දෙකයි ආ නේද පේලි නෑ තුනයි පේලි තුනක් තියෙනවනේ 1 2 3යි තීරු 2යි එහෙනම් මේකේ ඝනය 3 2 3 වැඩි කිරීම 2 මේකේ ඝනය මේකේ පුතේ පේලි කීයක් තියනවද
තේලි දෙකයි තීරු තුනයි මේක දෙක වැඩි කිරීම තුන එහෙනම් අපි න්‍යාසයක ඝනය හඳුන්වන්නේ කොහොමද පළමුව තේලි ගණන නේද අපි ඝනය හඳුන්වන්නේ කොහොමද ඝනය සමානයි තේලි ගණන වැඩි කිරීම තීරු ගණන හරි එහෙනම් අපි පුතේ න්‍යාසයක පළවෙනි කොටස ඉගෙන ගත්තා ඊට පස්සේ අපි කතා කරමු අපිට පුතේ විවිධ න්‍යාස වර්ග තියෙනවා මොනවාද මේ න්‍යාස වර්ග කියලා හොඳයි අපි දැන් ප්‍රධාන න්‍යාස වර්ග හඳුනා ගනිමු බලන්න ඒ කියන න්‍යාසය කැපිටල් ඒ පුතේ කුලක වගේ තමයි අපි ඉංග්‍රීසි අකුරකින් තමයි න්‍යාසය අර්ථ දක්වන්නේ මේ බලන්න කැපිටල් ඒ කියන න්‍යාසය සමානයි 325 නේද මේක ඇතුලේ ඔයාට පේනවා මේකේ ඇතුලේ තියෙන්නේ තීර කීයක් තියනවද තීර 3යි නේද තීරු කියන්නේ මේ පැත්තට තියෙන ඒවානේ තේලි කීයක් තියනවද තේලි 1යි එහෙනම් පුතේ අපි මේකට කියනවා තේලි න්‍යාසයක් කියලා එක පේලියක් තියෙන න්‍යාසයකට කියනවා පේලි න්‍යාසයක් කියලා. ඒ වගේ වාට මේකේ පේනවා පුතේ පේලි 3ක් තියෙනවා. නමුත් තීර තියන්නේ 1යි. අපි එහෙනම් මේකට කියනවා තීර න්‍යාසයක් කියලා. හරිද? එහෙනම් මේකේ අපිට මොකද වෙලා තියෙන්නේ? මේක වාට පේනවා පුතේ පේලි ගණනයි තීර ගණනයි සමානයි. පේලි ගණනයි තීර ගණනයි සමානයි. අපි මේවට කියනවා පුතේ සමචතුරස්‍ර න්‍යාසයක් කියලා. සම චතුරස්‍ර නාශයක් කියලා කියනවා. අපි මේකෙ පුතේ ඝනයක් ලියමුද? මං කිව්වා ඝනය ලියන්නේ පේලි වැඩි කිරීම තීර. මේක පේලි කීයද? පේලි තියන්නේ 1යි. එහෙනම් මේකෙ පුතේ 1 වැඩි කිරීම 3යි. මේකෙ පේලි 3යි තීර 1යි. පේලි 3යි තීර 1යි. මේකෙ පේලි 3යි තීර 3යි. ඊගාට පුතේ වාට බලන්න සම චතුරස්‍ර නාශයක. මෙන්න මේ හරියටම අවයව දෙපැත්තට බෙදලා තියෙන එකට අපි කියනවා විකර්ණය කියලා. මොකද්ද කියන්නේ? අපි මේකට කියනවා විකර්ණයක් කියලා. ප්‍රධාන විකර්ණයක් කියලා කියනවා. අපි කර්ණය කියලා කියනවා. එහෙනම් වාට පේනවා ප්‍රධාන විකර්ණයක් හෝ එහෙම නැත්නම් කර්ණය කියන එක තියෙන්නේ සම චතුරස්‍ර නාශයක විතරයි. කර්ණය කියන එක තියෙන්නේ සම චතුරස්‍ර නාශයක විතරයි. හොඳයි. ඒක පැහැදිලි නේද පුතේ? හරි. ඊගාට බලන්න අපිට තව දැනගන්න ඕන ඒකක න්‍යාසයක් කියන්නේ මොකද්ද සමමිතික න්‍යාසයක් කියන්නේ මොකද්ද කියන එක ඒකක න්‍යාසයක් කියන්නේ ප්‍රධාන විකර්ණය අනිවාර්යෙන් තියෙන්නේ එකේ ඉලක්කම් දෙකක් විතරයි අපි ඒ වගේ එකට කියනවා ඒකක න්‍යාසයක් ඉතුරු අවයව බිඳුවයි හරි ඊගාවට සමමිතික න්‍යාසයක් කියන්නේ මොකද්ද ප්‍රධාන විකර්ණයේ දෙපැත්තෙන් තියෙන අවයව සමාන වෙනවා මම මේ ලිව්වේ දෙකේ දෙකේ එකක් නමුත් මේක 3 3 එකක් වෙන්නත් පුළුවන් ප්‍රධාන විකර්ණයේ දෙපැත්තේ තියෙන අවයව සමාන වෙනවා අපි ඒකට කියනවා සම්මිතික න්‍යාසයක් කියලා හොඳයි පුතේ අපි දැන් බලමු න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම කරන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරමු න්‍යාස දෙකක් එකතු කරන්නේ කොහොමද එහෙම නැත්නම් න්‍යාසයකින් තවත් න්‍යාසයක් අඩු කරන්නේ කොහොමද කියන එක එතකොට පුතේ ඔයා මෙතෙන්දී දැනගත යුතු වැදගත්ම දේ තමයි න්‍යාස අඩු කිරීම හෝ එකතු කිරීම කරනකොට න්‍යාසයන්ගේ ඝනය සමාන වෙන්න ඕනේ. මොකද්ද ඝනය කියන්නේ? පේලි ගණන වැඩි කිරීම තීරු ගණන. අපිට සමාන වුණොත් තමයි න්‍යාස දෙකක් එකතු කරන්න හෝ අඩු කරන්න පුළුවන් වෙන්නේ. මම උදාහරණයක් වශයෙන් පැහැදිලි කරන්නම්. නේද? බලන්න පුතේ. ඔයා කරන්නේ මේ තියෙන මේ න්‍යාස දෙක එකතු කරන්න. නේද? එතන මෙන්න මේ අවයවයට අදාළ අවයවය තමයි මේක. එහෙනම් 2 2 එකතු කරන්න. 2 2 කීයද? 4යි. ඊගාවට 3යි 4යි 7යි. පැහැදිලි නේද පුතේ? ඊගාවට 1යි 3යි 4යි. 4යි 5යි 9යි. හරි. මේක තමයි ඔයාලට සරලව කරන්න තියෙන්නේ. පළවෙනි එකේ අවයවවලට අනුරූපව දෙවෙනි න්‍යාසයේ අවයවය එකතු කරනවා. දෙකට අනුරූපව මේක එකතු කරනවා. ඒ විදිහට එකතු කරනවා පුතේ. 2යි 2යි 4යි 3යි 4යි 7යි 1යි 3යි 4යි 4යි 5යි 9යි. හොඳයි. අපි එහෙනම් දැන් න්‍යාස අඩු කරන්නේ කොහොමද? න්‍යාසයකින් තවත් න්‍යාසයක්. එතකොට පුතේ මේ අවයවය අඩු කරන්න. මේ බලන්න මේක මොකද්ද? 3 මෙතන තියෙන ඍණ 2. අන්න එතෙන්දි පොඩ්ඩක් සැලකිලිමත් ගන්න. 3 අඩු කිරීම ඍණ 2. මේක උත්තරේ පුතේ කීය දෙන්නේ? ඔයා දන්නා මේකෙන්නේ 3 ඍණයි ඍණයි ධන වෙනවා නේද? එහෙනම් කීයද? 5යි. එහෙනම් මේකට එන්නේ උත්තරේ 5. මේකට උත්තරේ එන්නේ ඍණ 2 අඩු කිරීම 3 කීය දෙන්නේ? ඍණ 2 අඩු කිරීම 3 කියන්නේ ඍණ 5යි නේද? මෙතෙන්ට එන්නේ ඍණ 5යි. ඍණ 1 අඩු කිරීම 5.
ऋण एक आडु किरीम पहा ऋण हायाय हतर आडु किरीम देख देखाय එනම් අපි මෙතෙන් දිත් කරේ මොකද්ද? ඒ අවයවයට සාපේක්ෂ අනුරූප අවයවය එකතු කළා එහෙම නැත්නම් අඩු කළා. එහෙම තමයි පුතේ අපි න්‍යාස දෙක එකතු කරන්නේ හෝ අඩු කරන්නේ. ඔයාලා පුතේ අභ්‍යාස මාලාව තියෙන ටික ගණන් හදන්න. අපි දැන් අභ්‍යාස මාලාවේ ගණන් ටික සාකච්ඡා කරමු. අභ්‍යාස මාලාවේ තියෙන තුන්වෙනි ගාන බලන්න. තුන්වෙනි ගානෙන් අපිට මොකද්ද කියලා තියෙන්නේ? එක න්‍යාසයක් දීලා තියෙනවා 2 3 1 අවයව අනිත් නාසයේ දෙක ඍණ එක තුන තියෙනවා මේක එකතු කරපුවාම එන්නේ ABC ලු අපිට කියනවා ABC වල අගයන් සොයන්න කියලා නේද ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ අනුරූප අවයව එකතු කරන්න ඕන මේ බලන්න මේ දෙකට අනුරූප දෙක එහෙනම් 2 2 4 එහෙනම් A කියන්නේ කීයද 4 මෙතන 3 3 ඍණ 1 කීයද 3 එකතු කිරීම ඍණ 1 ධන 2 නේද එහෙනම් B වලට එන්නේ ධන 2 ඊගාට 1 එකතු කිරීම 3 C වලට එන්නේ හතරයි අනුරූප අවයව එකතු කරන්න තමයි අපිට ඕන වෙන්නේ අපි හතරවෙනි ගාන බලමු පුතේ හතර කියන්නේ කොහොමද අපිට 3 2 4 1 නේද 3 2 4 1 අඩු කිරීම 5 4 3 2 5 4 3 2 මේක සමානයිලු A B C D A B C D අපෙන් A B C D අහන්නේ නේද එහෙනම් අපි දන්නවා අපි කොහොමද කරන්නේ අනුරූප අවයව තමයි අඩු කරන්නේ එහෙනම් 3ෙන් අඩු කරනවා 5 3 ඍණ 5 ඒ කියන්නේ A වලට මට කීයද හම්බෙන්නේ A වලට හම්බෙනවා 3 ඍණ 5 කියන්නේ ඍණ 2යි හොඳයි B වලට 2ෙන් අඩු කරනවා 4ක් 2 ඍණ 4 කියන්නේ ඍණ 2යි C වලට 4 ඍණ 3 කියන්නේ 1යි හොඳේ d වලට පුතේ හම්බෙන්නේ 1 ඍණ 2 කියන්නේ ඍණ 1යි d වලට හම්බෙන්නේ 1 ඍණ 2 කියන්නේ ඍණ 1යි හොඳයි ඊගාට බලන්න 5 වෙනි ගානේ මොකද්ද උත්තරේ හම්බෙන්නේ පුතේ ඔයා 5 වෙනි ගාන තනියෙන් try කරන්න මම උත්තරේ ලියා මම කෙලින්ම ලියන්නම් නේද එහෙම කොහොමද හම්බෙන්නේ 5 ධන x 8යි නේද මම අනුරූප අවයව එකතු කරලා කෙලින්ම උත්තරේ ලියනවා ඔයාලා try කරලා බලන්න පුතේ 5 ධන x 8යි නේද 5 ධන x 8යි එහෙනම් x වල උත්තරේ නම් මට කීයද හම්බෙන්නේ x 5 මේ 8ට ගත්ත ගියාම 8න් 5ක් 3යි ඊගාවට 3 ධන 2 5යි අපිට දෙවෙනි එක වැඩක් නැහැ 2 ඍණ 1 ඒක වැඩකුත් නැහැ ඊගාවට 4 ධන y 2යි නේද පුතේ බලන්න 4 ධන y 2යි වාට එකෙන් හම්බෙනවා y සමානයි 2 ඍණ 4 කියන්නේ ඍණ 2යි අන්තිමක මොකද්ද 2 ධන z සමානයි 3යි 2 ධන z සමානයි 3යි වාට z සමානයි කියලා හම්බ වෙනවා පුතේ 2 මෙහාට ගත්තාම ඍණ 1ක් වෙනවා 3 ඍණ 2 කියන්නේ කීයද 1යි මේක තමයි 5 වෙනි ගානට හම්බ වෙන උත්තරේ හොඳයි අපි එහෙනම් පුතේ 6 වෙනි ගාන බලමු හදන්න 5 වෙනි ගාන බලන්න උත්තරේ හරිද කියලා ඔයාගේ නේද මෙතන හදමු 6 වෙනි ගාන හරි අන්න අපි දැන් හදනවා 6 වෙනි ගාන පස්වෙනි ගාන බලන්න උත්තරේ හරිද කියලා අපි දැන් බලමු 6 වෙනි ගාන 6 වෙනි ගාන මොකද්ද කියලා තියෙන්නේ අපිට කියලා තියෙනවා පුතේ 6 වෙනි ගානේදී හොඳයි 2 ඍණ 3 2 ඍණ 3 1 2 අඩු කිරීම x 3 y 1 සමානයි කියලා තියෙනවා 1 බිංදුව බිංදුව 1 1 බිංදුව ඒකක නාශයක් මට හම්බෙලා තියෙනවා නේද දැන් අඩු කිරීමක් පුතේ එහෙනම් අපි දන්නවා කොහමද අනුරූප අවයව අඩු කරන්න මේ දෙකෙන් අඩු කරපුවාම x 2 ඍණ x 1යි ආ එහෙනම් පුතේ x සමානයි කිදි මට උත්තරේ හම්බෙන්නේ 1 මෙහාට එනවා x එහාට එනවා x 1යි ඊගාවට y අපි අපිට දැන් හොයන්න ඕනේ x සහ y නේ එහෙනම් ඒවට අනුරූපව විතරක් බැලුවා නම් ඇති මේ ඉතුරු දෙක බලන්න ඕනේ නැහැ එන ඊගායක එන්නේ මේක 1 ඍණ y නේද 1 ඍණ y සමානයි කීය දෙන්නේ බිඳුවයි එහෙනම් y සමානයි කීයද 1යි x සමානයි 1යි y සමානයි 1යි හොඳයි ඊගාට අපි යන් වැඩගත්ම කොටසට න්‍යාසයක් සංඛ්‍යාවකින් ගුණ කිරීම සහ න්‍යාසයක් තවත් න්‍යාසයකින් ගුණ කරන්නේ කොහොමද කියලා බලමු අපි දැන් බලමු න්‍යාසයක් සංඛ්‍යාවකින් ගුණ කරපුවාම මොකද්ද වෙන්නේ කියලා පුතේ හරිම සරලයි
ඔයාලට මොකද්ද කරන්න ඕනේ මෙතන දැන් උදාහරණයක් ගස්සෙන් ගත්තේ මම මේ එකම ඝනය ලියන්නම් අතනම ලියන්න අවශ්‍ය නැහැ ඔයාලට මතක් කරගන්න ඝනය කියන්නේ මොකද්ද පේලි වැඩි කිරීම තීරු ගන්න නේද එහෙනම් මේක නම් 2 2යි හරි අපි න්‍යාසයක් සංඛ්‍යාවකින් ගුණ කිරියාම මොකද්ද වෙන්න ඕනේ පුතේ ඒ සංඛ්‍යාවෙන් න්‍යාසයේ තියෙන හැම අවයවයක්ම ගුණ කරන්න නේද එහෙනම් මේක උත්තරේ මට මොකද්ද හම්බෙන්නේ මේ බලන්න 3 3 9යි 3 2 6යි 3 1 3යි 3 4 12යි මේකෙත් ඝනය මොකද්ද 2 වැඩි කිරීම 2මයි නේද හරි එහෙනම් මේකෙදි මොකද්ද කරන්න ඕනේ මේකෙදි මොකද්ද කරන්න ඕනේ මේ න්‍යාසයේ තියෙන හැම අවයවයක්ම සංඛ්‍යාවෙන් ගුණ කරනවා 4 2 8යි 4 3 12යි මේකෙදි මොකද්ද කරන්න ඕනේ න්‍යාසයේ තියෙන හැම අවයවයක්ම සංඛ්‍යාවෙන් ගුණ කරනවා මෙතන වැඩි කරන්න ඕන අපිට 3 එහෙනම් 3 2 6යි ආ මේකෙත් අපිට කීයද පේලි 2යි තීරු 1යි මේකෙත් මට හම් වෙනවා පේලි 2යි තීරු 1යි මේක කොහොමද 3 2 6යි 3 ඍණ 1 ඍණ 3යි 3 3 9යි 3 ඍණ 3 9යි 3 1 3යි 3 2 6යි මේක පේලි කීයද මේක පේලි 2යි තීරු 3යි මේක පේලි 2යි තීරු 3යි පැහැදිලි නේ මේක එහෙනම් මෙතනත් පුතේ එහෙමයි පේලි කීයක් තියනවද පේලි 3යි තීරු 1යි දෙකේ ඍණ දෙකෙන් වැඩි කරන්න ඍණ දෙකේවා ධන දෙකක් ඍණ 4යි ඍණ දෙකේවා බිංදුවක් බිංදුවයි ඍණ දෙකේවා 3ක් ඍණ 6යි මට උත්තරය හම්බෙන්න පුතේ මොකද්ද පේලි 3යි තීරු 1යි පැහැදිලි නේ නේද අපිට ලේසි නේ ආසයක් අපි සංඛ්‍යාවකින් ගුණ කරනකොට මොකද්ද කරන්න ඕනේ ඒ අදාළ සංඛ්‍යාවෙන් න්‍යාසයේ තියෙන හැම අවයවයක්ම ගුණ කරනවා හොඳයි මේ ගාන පොඩ්ඩක් බලමු අපි ඊගාව ගාන මොකද්ද කරන්න ඕනේ 3 න් ගුණ කරන්න ඕනේ නේ මේක 3යි 3 තේලි 3යි තීරු 3යි සමචතුරස්‍ර න්‍යාසයක් 3 1 3යි 3 බිංදුව බිංදුවයි 3 ඍණ 2 ඍණ 6යි 3 3 9යි 3 ඍණ 1 ඍණ 3යි 3 2 6යි 3 ඍණ 3 ඍණ 9යි 3 2 6යි 3 බිංදුව බිංදුවයි මට ඒ 3යි 3 හම්බෙලා තියෙනවා එහෙනම් ඔයාලට පේනවා න්‍යාසයක් යම්කි සංඛ්‍යාවකින් ගුණ කරපුවාම ඒකේ ඝනය වෙනස් නොවේ ඝනය වෙනස් නොවේ හොඳයි අපි දැන් පුතේ බලමු මේකේ අපි හොඳයි තව ගණන් කීපයක් උත්සාහ කරලා බලමු අපි දැන් බලමු දෙවන ඝන සහ හතරවන ඝන හදන ආකාරය බලන්න පුතේ දෙවන ඝනෙන් මට මොකද්ද කියලා තියෙන්නේ න්‍යාසයක් තියෙනවා සංඛ්‍යාවකින් ගුණ කරපුවාම තවද න්‍යාසයක් ලැබෙනවලු මම අහන්නේ a b c d නේද එහෙනම් ඔයා දන්නවා 3 4ෙන් වැඩි කරපුවාම 12යි එහෙනම් a වලට හම්බෙන්නේ කීයද 12යි b වලට 3 2 6යි b සමානයි 6යි c වලට 3 ඍණ 1 ඍණ 3යි නේද d වලට 3 3 9යි d වලට 3 3 9යි නිකන් පුතේ වාර කරන්න තියෙන්නේ අවයවය සංඛ්‍යාවෙන් ගුණ කරන එක විතරයි දැන් බලන්න මෙතන න්‍යාසයක් ගුණ කිරීමකුත් තියෙනවා අඩු කිරීමකුත් තියෙනවා අපි එහෙනම් ඉස්සලා මොකද්ද කරන්න ඕනේ ගුණ කරලා ඉමු ගුණ කරලා මෙතන ලියාගෙන ඉමු පුතේ 2 5 10යි 2 x නේද 2 ඍණ 2 ඍණ 4යි 2 9 18යි මෙතන ඍණ 3 y 3 y නේද ආයි 3 5 15යි 3 4 12යි 3යි 3 වැඩි කිරීම a 3යි a මේක සමාන වෙනවලු පුතේ මෙන්න මේකට මොකටද 5 5 b බිංදුව 5 5 b බිංදුව ඔයා පුතේ මෙතන පැටලෙනවා නම් ඔයා මෙහෙම කරන්නකෝ ඔයා මේ ඍණ කියන පොඩ්ඩක් අමතක කරන්න ආ දැන් වැඩි කරන්න 3 වැඩි කිරීම y 3යි y නේද ධනයි ඍණයි ඍණ 15යි 3 4 12යි ධනයි ධනයි ධන 3යි a හරි නේද මේ ඍණ ලකුණ එකක් අපිට තියෙනවා දැන් ඔයාට පුතේ මේක සමාන වෙනවා අර ඉහතින් තියෙන න්‍යාසයට නේද අපි දැන් කොහෙම උත්තර ටික කොහොමද දෙන්නේ දැන් ඔයාලට පේනවා එහෙනම් අපි දැන් ගත්ත අඩු කිරීමේදී මොකද්ද කරන්නේ අඩු කිරීමේදී හෝ එකතු කිරීමේදී අනුරූප අවයවයෙන් අනුරූප අවයවය අඩු කරනවා හෝ එකතු කරනවා එහෙනම් මේ බලන්න 10 අඩු කිරීම 3 y 10 අඩු කිරීම 3 y සමානයි 5යි ආ එහෙනම් ඔයාලට 3 y මෙහෙට ගියාම 5 මෙහෙට එනවා එතන මොකක්ද හම්බෙන්නේ 3y = 5යි
y සමානයි 5 බෙදීම 3යි ප්‍රශ්නයක් නෑ නේද ඊගාට 2x අඩු කිරීම ආයි කිය දෙන්නේ ඍණ 15 සමානයි 5යි එතන පුතේ කොහොමද දෙන්නේ 2x මෙතන ඍණ ධන වෙනවා ධන 15 සමානයි 5යි එහෙනම් 2x සමානයි ධන 15 යහට ගියාම ඍණ 15ක් වෙනවා ඍණ 15 ධන 5 කියන්නේ ආයි ඍණ 10යි එහෙනම් x සමානයි ඍණ 5 හරි ඊගාට පුතේ තව a අපි කොහොමද හොයාගන්නේ අපි දැන් x හොයාගත්තා නේද එහෙනම් මේක ඍණ 4 ඍණ 12 සමානයි b නේද ඍණ 4 ඍණ 12 මේ බලන්න ඍණ 4 ඍණ 12 සමානයි b එහෙනම් ඔයාලට b හම්බෙනවා ඍණ 16යි තව මොකද්ද තියෙන පුතේ ඔයාලට c අපිට c කියලා අගයක් නැද්ද නැහැ නේද xy a හා b x හොයාගත්තා y හොයාගත්තා a හොයාගන්නේ කොහොමද අපිට a කියන එක පොතනද ලියන්න ඕන 5x2 9 5x2 9 y 5 4 a ආ මෙතන a තියෙන මෙතන නේ ඔව් මෙතන තියෙන a හරි එහෙනම් කොහොමද එන්නේ 18 ඍණ 3 a එතන කොහොමද එන්නේ 18 ඍණ 3 a සමානයි මේක 18 නේ ඍණ 3 a සමානයි බිඳුවයි එහෙනම් 3 a සමානයි 18යි a සමානයි 6යි හරි අපි දැන් බලමු පුතේ න්‍යාසයක් න්‍යාසයකින් ගුණ කරන්නේ කොහොමද කියලා න්‍යාසයක් න්‍යාසයකින් ගුණ කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු න්‍යාසයක් තවත් න්‍යාසයකින් ගුණ කරන්නේ කොහොමද කියලා එතකොට පුතේ ඔයා මේ න්‍යාසයක් තවත් න්‍යාසයකින් ගුණ කරනකොට අනිවාර්යෙන් මතක තියාගන්න කරන්න ඕන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමය තමයි ඔයා පළමු න්‍යාසයේ හැම පේලියක්ම දෙවන න්‍යාසයේ හැම තීරයකින්ම වැඩි කරන්න හොඳයි හරි ඊගාවට එකක් මතක තියාගන්න ඔයා මේක වැඩි කරන්න කලින් මේක ඝනය ලියාගන්න මේක ඝනය කිය දෙන්නේ පේලි 1යි තීර 2යි හරි මේක එන්නේ පේලි 2යි තීර 1යි දැන් බලන්න පුතේ ඔයා දැන් හිතන්න මේකේ අවසාන උත්තරේ වෙන්නේ මෙතනත් 2 තියෙනවා මෙතනත් 2 තියෙනවා දෙකෙන්ම දැන් මෙතන ඔයාට ආයි පුතේ 1 වැඩි කිරීම 2 ආයි 2 වැඩි කිරීම 1නේ ඝනය ආවේ මේ 2ට 2 අයින් වුණාම ඔයාට ඉතුරු වෙන්නේ මොකද්ද 1 වැඩි කිරීම 1 එහෙනම් ඔයාට එන්න ඕනේ 1 උත්තරයයි නේ එන්නේ එක අවයවයක් තියෙන උත්තරයක් මේක පුතේ කලින් පොඩ්ඩක් යා හිතර තියාගත්තනම් ලේසි නේ එහෙනම් හරි දැන් අපි උත්තරේ හොයමු මේක උත්තරේ අපි කොහොමද එන්නේ මේ බලන්න දැන් කරන්න ඕන පුතේ අදාළ අවයවය අදාළ අනුරූපකින් වැඩි කරන්න මේ බලන්න 3 වැඩි කිරීම 3 වැඩි කරන්න මෙහෙමයි මෙයා වැඩි කරනවා මෙයාගේ පළවෙනි එකෙන් 3 වැඩි කිරීම 3 9යි ඊගාවට ආයත් මොකද කරන්නේ අපි දැන් මෙයාගෙන් වැඩි කරානේ ඊගාට පුතේ දෙකෙන් වැඩි කර දෙකෙන් වැඩි කරන්න ආයෙන්නේ දෙක වැඩි කිරීම දෙක දෙක වැඩි කිරීම දෙක කියන්නේ කීයද 4යි එහෙනම් උත්තරේ කී දෙන්නේ 13යි උත්තරේ කී දෙන්නේ 13යි නේද හරි හරි අපි දෙවෙනි එකේ බලමු මේ වගේම එහෙනම් මේක උත්තරේ එන්නේ 13යි මේක තමයි උත්තරේ මේක බලන්න මං කව වැඩි කරන්න කලින් ලියා ගන්න එහෙනම් මේකෙත් කී දෙන්නේ පේලි 1යි තීරු 2යි මේ වගේමයි නේද පේලි 2යි තීරු 1යි න අවසාන උත්තරේ එන්නේ 1යි 1 නේද එක අවයවයක් තියෙන උත්තරය තමයි හම්බෙන්නේ එහෙනම් අවයවයට කීයක් එනවද 3 වැඩි කිරීම 2 6යි එකතු කිරීම 2 වැඩි කිරීම 4 දෙවරක් 4 8යි එහෙනම් උත්තරේ පුතේ කී දේවාට එන්නේ 14 අපි එහෙනම් මේක බලමුද හරි මේ ගානදි බලන්න පේලි කීයක් තියෙනවද 2යි 2යි ආ රයිට් සමිතිත රසයක් ඉදන් ප්‍රශ්නයක් නැහැ 2යි 2යි මේකේ පේලි 2යි තීරු 1යි පේලි 2යි එනවට උත්තරේ එන්න ඕනේ කොහොමද මේ 2ට 2 ගියාම 2යි 1යි නේද පේලි 2යි තීරු 1යි තියෙන එකක් තමයි එන්න ඕනේ හරි අපි දැන් දැනගත්ත උත්තරයට එන්න ඕනේ පේලි 2යි තීරු 1ක් තියෙන එකක් තමයි එන්න ඕනේ අපි කලින් මේක බලාගත්තා මම මේක පොඩ්ඩක් අයින් කරන්නම් හරි අපි දැන් හදන්නේ මොකද්ද මේ ගාන නේද මම ඔයාලට කිව්වේ මොකද්ද පුතේ හැම පේලියක්ම හැම තීරුවකින්ම වැඩි කරන්න. මේ බලන්න 2 ඍණ 1 නේද? 2 ඍණ 1 මං වැඩි කරනවා. මේ හැම පේලියක්ම එහෙනම් 2යි 1 විතරයි මට තියෙන්නේ. පැහැදිලිද? ආයේ බිඳුව ඍණ 2 තියෙනවා හැම පේලියක්ම හැම තීරුවෙන්ම. කියෙන්ද? 2යි 1 විතරයි තියෙන්නේ. 2යි 1 විතරයි තියෙන්නේ. එහෙනම් මෙතන මට හම්බ වෙනවා උත්තරේ.
නේද? උත්තරේ කොහොමද හම්බෙන්නේ? මේ බලන්න. දෙවරක් දෙක 4යි. ඍණ 1යි ධන 1යි ඍණ 1යි. 4 එක 3යි. නේද? එහෙනම් මෙතෙන් වට හම්බෙනවා 3යි. නේද? 3යි. ඊගාවට බිंदु ඒවා දෙකක් බිंदुයි ඍණ 2 ඒවා එකක් ඍණ 1යි. එහෙනම් මේකේ උත්තරය හම්බෙන්නේ ඍණ 2යි. මේ බලන්න. පේලි 2යි තීරු 1යි. පේලි 2යි තීරු 1යි. පැහැදිලි නේද? පේලි 2යි තීරු 1යි. මේක හම්බෙන්නේ මට 3 ඍණ 2. 2 වැඩි කිරීම 1යි සමාන හසේ ගන්න. අපි තව කණක් කීපයක් බලමු. අපි දැන් බලමු 6 වෙනි ගාන. නේද? 19 4 අභ්‍යාසයේ 6 වෙනි ගාන. අපිට මොකද්ද පුතේ දීලා තියෙන්නේ පළවෙනි ගානේ 6 වෙනි කොටස නේද? මේ න්‍යාස දෙක සුළු කරන්න. මම මුලින් කිව්වා ඝනය ලියා ගන්න. මේකේ තියෙන 2යි 2. මේකේ තියෙන 2යි 2. නැව ඔයාලා උත්තරේටත් එන්න ඕනේ 2යි 2. එතන මොකද්ද අපි හිතා ගන්න ඕනේ? හැම පේලියක්ම හැම තීරුවකින් වැඩි කරන්න. එහෙනම් හැම පේලියක්ම 3 2 කියන පේලිය වැඩි කරනවා. මේකේ එක එක එකක් මොකක්ද තියෙන්නේ? 1 2 තියෙනවා. ඊගාට මේ පේලිය ගියාම ඊගා පේලිය මොකද්ද? ඍණ 2 එක තියෙනවා. එහෙනම් ඍණ 2 එකක් වැඩි කරනවා මම හැම පේලියෙම 1 2කින්. ඔන්න මේ මේ තීරුවෙන් පළවෙනි පේලිය වැඩි කරා. දෙවෙනි පේලියත් වැඩි කරා. ඊගාවට ආයේ පළවෙනි පේලිය කියන්නේ ඍණ 3 2 කියන එක වැඩි කරනවා දෙවන තීරුවෙන් ඍණ 2 1කින්. ඊගාවට වැඩි කරනවා පුතේ ආයේ ඍණ 2 1 කියන එක වැඩි කරනවා ඊගා තීරුව මොකද්ද ඍණ 2 1. හරි. එහෙනම් මොකද්ද මට අවසාන උත්තරේ හම්බෙන්නේ? බලන්න මේ 3 අරක් 1 3යි. දෙවරක් 2 4යි. 3යි 4යි 7යි. ඊගා එක මේක ඍණ 2 ඒවා එකක් ඍණ 2යි. 1 වරක් ධන 2 ධන 2යි. ඍණ 2යි ධන 2යි බිंदुයි. මෙතෙන් 3 අරක් ඍණ 2 ඍණ 6යි. ඍණ 6යි ධන 2යි ඍණ 4යි. මෙතෙන්ද ඍණයි ඍණයි ධන 4යි. ධන 4යි ධන 1යි ධන 5යි. වඩ පේනවා එහෙනම් මේ හැම එකම 2යි 2. උත්තරයටත් හම්බෙලා තියෙනවා 2යි 2. උත්තරයටත් හම්බෙලා තියෙනවා 2යි 2. හොඳයි. අපි එහෙනම් පුතේ ඊගාව ගාන කීයදකට තියෙන්නේ? 8 වෙනි ගාන. නේද? මම 1 බිංදුව 2 බිංදුව මම මාර්ක් කරලා තියෙන 7 වෙනි ගාන. අපි එහෙනම් මේක බලා ගන්න තියෙන්නේ. නේද? මොකද තියරි එක හැම පේලියක්ම හැම තීරුවකින්ම වැඩි කරන්න. හැම පේලියක්ම හැම තීරුවකින්ම වැඩි කරන්න. අපි එහෙනම් පුතේ ඊගාව ගාන බලමු. බලන්න අපිට ඊගා ගාන දීලා තියෙන මේ විදිහට නේද? මේකක් 2යි 2. මේකක් 2යි 2. එහෙනම් අපේ උත්තරයත් හම්බෙනවා 2යි 2. නේ? ප්‍රශ්නයක් නැහැ නේ? අපි මොකද කරන්නේ? හැම තීරුවක්ම හැම පේලියකින් වැඩි කරන්න. පළවෙනි හැම පේලියක්ම හැම තීරුවකින්ම නේද? 2යි බිංදුව වැඩි කරා 1යි බිංදුවෙන්. ආයි බිංදුවයි 2 වැඩි කරා කියෙන්ද 1යි බිංදුවෙන්. මේ රටාවක් තියෙනවා වට පේනවද? ඊගාවට 2යි බිංදුව වැඩි කරා කියෙන්ද බිංදුවයි 1කින් නේ. ඊගාටයි බිංදුවයි 2 වැඩි කරා කියෙන්ද බිංදුවයි 1කින්. රටා මොකද්ද? මේ බලන්න මේ මේ දැන් ඔයා මේ ටික අමතක කරලා මේක විතර සලකමා 2 බිංදුව බිංදුව 2 2 බිංදුව බිංදුව 2 හරියට මේ න්‍යාසය ලියුවා වගේ නේද? 2 බිංදුව බිංදුව 2 2 බිංදුව බිංදුව 2 මේ න්‍යාසය ලියුවා වගේ. අනිත් පැත්තේ 1 බිංදුව 1 බිංදුව බිංදුව 1 අර අනිත් පැත්තේ අනිත් න්‍යාසය ලිව වගේ නේද? හරි. අපි එහෙනම් පුතේ මේක ලියාගමු. ලියාගත්තාම කොහොමද එන්නේ? දෙවරක් එක 2යි. බිංදු ඒවා බිංදුයි. එහෙනම් උත්තරේ 2යි. බිංදු ඒවා එකක් බිංදුයි. දෙවරක් බිංදුව බිංදුයි. මෙතෙන් තෙන්නේ බිංදුයි. දෙක ඒවා බිංදුවක් බිංදුයි. බිංදු ඒවා එකක් බිංදුයි. මෙතෙන් තෙන්නේ බිංදුයි. බිංදු ඒවා බිංදුවක් බිංදුයි. දෙවරක් එක 2යි. උත්තරේ අපිට 2යි 2 එනවා. මෙතන පුතේ අපිට වැදගත් දෙයක් හම්බෙලා තියෙනවා. බලන්න ඇත්තටම මම මේ මොකද්ද කරේ? මං කරේ පුතේ මේ න්‍යාසය වැඩි කරේ ඒකීය න්‍යාසයකින්. එහෙනම් ඒකීය න්‍යාසයකින් වැඩි වුණාම මට උත්තරේ එන්නේ මොකද්ද? අර ඒකීය න්‍යාසය නෙමෙයි අනිත් න්‍යාසෙම උත්තරයට ඇවිල්ලා තියෙනවා. 2 බිංදුව බිංදුව 2 කියලා උත්තරයට ඇවිල්ලා තියෙනවා. හොඳයි. එහෙනම් පුතේ අපි තව ගණන් දෙකක් සාකච්ඡා කරමු. හොඳයි පුතේ. අපි එහෙනම් මේකේ 4 වෙනි ගාන හදමු. 4 වෙනි ගාන මොකක්ද අපිට දීලා තියෙන්නේ අභ්‍යාස පොතේ? න්‍යාස 3ක් දීලා තියෙනවා. නේද? p එකකින් එක ගුණිතය අහලා තියෙන්නේ. අපි පොතේ හැම එකම ගුණිතය හොයන්න කලින් ඝනය ලියාගමු. නේද? පේලි 1යි
तीरु देखाई पेली देखाई तीरु देखाई पेली कियद पेली देखाई तीरु एकाई इस्तेलाम होयन किया देना P सह Q एहना P Q P कियन किया देखरीन एक नेद Q कियन ने मेक देखरीन एक एक देख එනම් අපිට පුතේ උත්තරයට කොහොමද එන්න ඕනේ අපිට උත්තරයට එන්න ඕනේ මේ දෙකට දෙක ගියාම 1 2 නේ ආශයක් තමයි එන්න ඕනේ ඔකෝරත් අපි කලින් ලියාගමු පේලි 1යි තීර 2ක් තියෙන්න ඕනේ හරි එතකොට අපි මොකද්ද මූලධර්මය හැම පේලියක්ම හැම තීරයකින් ගුණ කරන්න ඉතින් 2 රින 1 කියන එක විතරයි අපිට තියෙන්නේ නේද ඔන්න මං ගුණ කරා ඉස්සල්ලාම 2 එකෙන් නේද ඊගාවට මොකද්ද කරන්න ඕනේ අපි ආයේ 2 රින 1ෙන් වැඩි කරා නේ 2 රින 1ෙන් වැඩි කරා उत्तर पी आर मैं कह रहा हूँ मंगे नाम पी आर लिया ना अरे को मतलब पी आर हुए अन्ने तो वनी किंग हाँ ना पी आर नेद पी आर पी किया ना देख करी ना एक नेद आर किया ना मुकद्दे आय देख का एक एना अट मुकद्दे हम बिन्नों ने एक का वैडी क्रीम देख का आय देख का वैडी क्रीम एक का ये का එකයි එන්නේ නේ පහදලි වාට පේනවනේ එහෙනම් මේක උත්තරේ කොහොමද එන්නේ දෙවරක් දෙක හතරයි නේ හතරයි ඊගාවට ඍණ 1යි ඒ කියන්නේ 3යි උත්තරේ කීයද හම්බෙන්නේ 3යි මම මේ වලියුවත් වැරදි පුතේ ඒක වැරදි අර්ථයක් ඇයි හතරෙන් එකක් 3යි උත්තරේ එන්නේ කීයද 3යි හරි 1යි 1 පේලියයි 1 තීරුවයි ඒක තමයි PR ඊගාවට QR නම පුතේ අපි එහෙනම් QR ක්ලියමු අපි එහෙනම් QR ක්ලියමු QR කොහොමද අපි QR ලියන්නේ බලන්න QR Q කියන්නේ 2යි 2 නේද Q කියන්නේ මොකද්ද 2 ඍණ 1 1 2 R කියන්නේ මොකද්ද 2 1 නේ එහෙනම් 2යි 2 2යි 1 මේ දෙක පොදු වුණාම එන්නේ මට උත්තරය 2යි 1යි පේලි 2යි තීරු 1යි හැම පේලියක්ම වැඩි කරන්න හැම තීරුවකින්ම දෙකයි එකයි ආයි මෙතන එනවා 1 2 වැඩි කරන්න 2යි 1 එතන පුතේ මට කොහොමද එන්නේ මෙතන එනවා නේද දෙවරක් දෙක හතරයි ඍණ 1යි දන ඍණ 1යි 4යි 1යි 3යි ඊගාට මෙතන එනවා 1 වරක් දෙක 2යි දෙවරක් එක 2යි ඒ කියන්නේ 4යි මේක තමයි උත්තරේ පේලි 2යි තීරු 1 හොඳයි හොඳයි පුතේ ඔයාලා එහෙනම් ඉතුරු ගණන් ටිකත් හදන්න මොනවහරි අපහැදලි දෙයක් තියෙනවා නම් මයින් අහන්න ඒ වගේම YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා තබෝම ටික කාලය විභාගෙට තියෙන්නේ උනන්දුවෙන් වැඩ කරන්න past papers හදන්න ඕනම දෙයක් තියෙනවා නම් මට message එකක් දාලා අහන්න